පුති අපි අද අලුත් පාඩම පටන් ගන්නවා අපේ අලුත් පාඩම තමයි කලමනාකරණය කියන පාඩම මේකත් අපි ගත්තොත් එම් ටිකක් අර තරම්ම ලොකු පාඩමක් නෙමෙයි හැබැයි අපිට වැදගත් පාඩමක් මොකද විභාගෙදී ගොඩක් වෙලාවට ප්‍රශ්න අහලා තියෙන පාඩමක් හරි පුතේ මේ ටියුට් එක තියනවා නේද මම ගාව ටියුට් එක නැති කවුරු හරි ඉන්නවා නම් මට මැසේජ් එකක් දාලා තියන ටියුට් එක ගන්න අහිතන්න හැමෝම ගාව ටියුට් එක ඇති හරි හරි පුතේ අපි අද දවසේ අනිවාර්යයෙන්ම මෙන්න මේ පාඩමේ නැත්තම් අපි ගත්තත් අපේ දෙවනි පාඩම 11 අවසරේ අපි අවසන් කළ යුතුයි. ඒක නිසා අපි අද අනිවාර්යෙන් ඒකට වැඩ ටික කරනවා. හරි ඒක නිසා හැමෝම මුලින්ම අවධානය යොමු කරන්න අද දවසේ මේ මේ පැය කිහිපය වෙන කිසිවක් අවධානය යොමු කරන්න නැතුව පාඩමත් එක්ක ඉන්න. ඒකෝර අපි සම්පූර්ණයෙන් කලමනාකරණය කියන කොටස පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. ඒ විශේෂයෙන් මේක අපිට විභාගෙදී කෙටි ප්‍රශ්නවලදී ගොඩක් වෙලාට එන පාඩමක්. ඒක නිසා මේක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේකේ සියලු දේවල් ටික මම මුල ඉඳලා පැහැදිලි කරනවා. ඒ වගේම නෝට් එක දෙනවා. ඉතින් මේ වෙලාවේ හොඳ අවධානයෙන් හිටියොත් ඔයගලන්ට නැවත එකපාරක් දෙපාරක් බැලුවම සම්පූර්ණ පාඩමම මතක හිටිනවා. ඒක නිසා අද අනිවාර්යෙන් අපි කලමනාකරණය කියන පාඩම සම්පූර්ණයෙන් අවසන් කරනවා. ඒක නිසා හැමෝම හොඳ අවධානයෙන් මේ වෙලාව පරිවර්තිතී. හරි. අපි ගත්තොත් එහෙම කලමනාකරණය කියන එක අපිට මොකටද අවශ්‍ය වෙන්නේ කියන එක සහ කලමනාකරණය කියන්නේ මොකද්ද කියන එක කොහොමද පැහැදිලි කරන්නේ ඒක නිසා හොඳට අහගන්න. හරි අපි ගත්තොත් එහෙම පුතේ අපි හැමෝටම තේරෙනවා අපි හැමෝටම නැත්තම් මේ ව්‍යාපාර කියන එක ආරම්භ වෙන්නේ අවශ්‍යතා හා උවමනා එක්ක. අපිට තියෙන අවශ්‍යතා හා උවමනා යම් ප්‍රමාණයක්. පුතේ මේ අවශ්‍යතා හා උවමනා අපිට තෘප්තිමත් කරගන්න පුළුවන් කොහොමද? අපිට අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරගන්න පුළුවන් භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම තුළින්. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවයේ උවමනාව අපි තෘප්තිමත් කරගන්නේ භාණ්ඩ හා සේවා පරිහරණය කිරීම තුළින්. නැත්තම් නිෂ්පාදිත තුළින් අපි අපේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කර ගැනීම සිද්ධ කරනවා. හරි. අපි ගත්තොත් එහෙම පුතේ අපේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්නේ මොනවද? නිෂ්පාදිත. නිෂ්පාදිත කියන ඒවා නිකම්ම අපිට ඕන තැනක හොයාගන්න එහෙම නැහැ. නිෂ්පාදිත කියන ඒවත් යම් ක්‍රියාවලියක් වලින් තමයි අපිට ආවේ. මතකද අපි මුලින්ම 10 වසරේදී කතා කළා නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධ. භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන අපි කතා කළා. මතක ඇති මම කතා කළා ගඩොල් නිෂ්පාදන ආයතනයක් උදාහරණයට අරගත්තා. ඊට පස්සේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් උදාහරණයට ගත්තා. බේකරියක් අපි උදාහරණයට ගත්තා. මෙන්න මෙහෙම එකක්. මොකද්ද මේ? යෙදවුම් ක්‍රියාවලිය නිමවුම. මෙන්න මෙහෙම එකක් ගැන අපි කතා කළා නේද? අපි මෙන්න මේ වගේ ක්‍රියාවලියක් ගැන කතා කළා. යෙදවු අපි යෙදවු විදිහට යොදාගත්තා නිෂ්පාදන සාධක මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. මෙන්න මේ ටික තමයි පුතේ ක්‍රියාවලියක්, පියවරයන් විදිහට යන ක්‍රියාවලියක් හරහා ගමන් කරලා අවසානයේ නිෂ්පාදිතයක් බවට පත් වෙන්නේ.
අපි ඔන්නෝක කතා කළා නේද අපි කිව්වා ගඩොල් හදන ක්‍රියාවලියේදී මැටි ඊට පස්සේ මිනිස් ශ්‍රමය උපකරණ යන්ත්‍ර සූත්‍ර ජලය හිරු එළිය දාර මේ වගේ යෙදවුම් ටිකක් අපි මෙන්න මෙතනින් මෙහෙම දැම්මා දාලා ඒක යම් ක්‍රියාවලියක් හරහා ගිහිල්ලා තමයි අපිට නිමවමු විදිහට ගඩොල් කැටයක් හම්බ වුනේ අනේ වගේ නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භයේ සිට මෙන්න මෙතන යෙදවුම් වල සිට අවසානයේ දක්වා මෙන්න මේකට අපි කියන නිෂ්පාදනය කියලා තන නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කියනවා මේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසාන ප්‍රතිඵලය මොකටද අපි ගන්නේ අපේ අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කරගන්න ඔන්න අපි ආවා වැදගත් තැනකට මොකද්ද ඒ අපේ අවශ්‍යතා හා වුණා සහ මෙන්න මේ නිෂ්පාදන සාධක නිෂ්පාදන සාධක නැත්නම් අපි කියනවට නිෂ්පාදන අමුද්‍රව්‍ය කියලා නැත්නම් අපි මෙහෙම කියන අපේ සම්පත් කියලා මේවට අපි කියනවා සම්පත් කියලා අපි ගත්තොත් එහෙම අපි පුද්ගලයෙ විදිහට ගත්තොත් අපේ අවශ්‍යතා හා වුණා තියෙන පුතේ අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියෙන අපේ අවශ්‍යතා හා වුණා හැබැයි මේ සියලු අවශ්‍යතා හා වුණා අපි ගත්තොත් පුද්ගලය විදිහට කාගෙවත් අපිට අහන්න පුළුවන් එලා තියනද එයාගේ සියලු අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කරගත්ත මිනිස්සු දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම අපේ අපිට අවශ්‍යතාවයක් තියෙනවා ඕන හොඳ වාහනයක් අපේ උවමනාවක් තියෙනවා ඊට පස්සේ හොඳ රැකියාවක් ඊට පස්සේ අපි ගත්තොත් හොඳ ගෙයක් ඊට පස්සේ අපි සතුටු වෙන්න ට්‍රිප් එකක් යන්න ඊට පස්සේ අපි කැමති ආහාර ගන්න අපි කැමති විදිහට ඇඳුම් අඳින්න ආභරණ පළඳින්න උපකරණ ගන්න යන්ත්‍ර සූත්‍ර ගන්න ටීවී එකක් ගන්න ඔය වගේ විවිධ අපේ උවමනාවන් තියෙනවා හැබැයි ඔය උවමනා සියල්ලම අපිට පුතේ තෘප්තිමත් කරගන්න හැකියාවක් හම්බුනේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අපේ අවශ්‍යතා කියන්නේ මෙන්න මේ බෝලේ වගේ නම් අපේ සම්පත් තියෙන්නේ මෙන්න මේ වගේ. අපි ගත්තොත් මේ තියෙන්නේ අපේ අවශ්‍යතා හා උවමනා නම් මේ තියෙන මෙන්න මේක අපේ තියෙන සම්පත් තියෙන්නේ මෙන්න මේ වගේ සීමිත ප්‍රමාණයක්. එහෙනම් අපි කියන පුතේ අපේ අවශ්‍යතා හා වුණා අසීමිතයි. අපි කියන අපේ අවශ්‍යතා හා වුණා අසීමිතයි. හැබැයි අපේ තියෙන සම්පත් සීමිත ප්‍රමාණයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පුතේ භූමිය භූමිය අපිට ප්‍රධානම එක තමයි අපි ඉදමු ඉඩම් නැත් අපි භූමිය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිත කරන සියලුම ස්වභාවික සම්පත් අපි කියනවා භූමිය කියලා මේ භූමිය කියන එක උතේ අපි ඉඩම් කියන එක විතරක් ගමු භූමියට තේ අපි හැමෝටම අපිට අවශ්‍ය තරම් ඉඩම් නැහැ නේද අපි කැමති අපිට ලොකු ඉඩමක් තියනවා නම් හොඳ කුඹුරියායක් තියනවා නම් අපි කැමති හැබැයි අපිට එහෙම හම්බ වෙන්නේ නැහැ හේතුව තමයි අපිට අපේ සම්පත් නැත්නම් අපේ අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය තරම් ප්‍රමාණවත් අපිට නිෂ්පාදන සාධක නැත්නම් සම්පත් හම්බ වෙන්නේ නැහැ. අනේක නිසා අපිට අවශ්‍ය තරම් අපේ උවමනා අපිට තෘප්තිමත් කරගන්න හැකියාවක් වෙන්නේ නැහැ. හරි. එතකොට පුතේ අපි ගත්තොත් අපේ අවශ්‍යතා හා වුණා අසීමිතයි ඒ වුණාට අපි ගාව තියෙන සම්පත් සීමිතයි එහෙනම් මේ සීමිත සම්පත් වලින් අපේ අසීමිත අවශ්‍යතා හා වුණා ඉටු කර ගැනීම සිදු කළ යුතුයි අපිට තියෙන පොඩි සීමිත සම්පත් ටික ඒකෙන් මේ අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කරගන්න අන්න එතකොට අපි කරන්න වෙන පුතේ අපේ මොන අවශ්‍යතාවද අපි තෘප්තිමත් කරගන්නේ මොන අවශ්‍යතාවද අපි අතහැරලා දාන්නේ අන්න එහෙම තීරණය කරන්න වෙනවා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාට දෙනවා රුපියල් 1000ක් ඔයාට තියෙන සම්පත් තමයි ඔයාට අම රුපියල් 1000ක් දෙනවා ට්‍රිප් එක යන්න ස්කෝලර් ට්‍රිප් එක යනවා අම රුපියල් 1000ක් දීලා කියනවා මේක අරගෙන යන්න
දැන් ඔන්න ඔයාට ට්‍රිප් එක යනකොට ඔයා ගිහිල්ලා බලනවා ඔයාට මොනවා හරි ගන්න පුළුවන් බාණ්ඩ ටිකක් තියෙනවා ඊට පස්සේ රස කැවිලි ටිකක් තියෙනවා පළතුරු තියෙනවා තව මොනවා හරි දේවල් ටිකක් තියෙනවා ඒතර ඔය ඔක්කොම ගන්න ඔය රුපියල් 1000ක් අපි ඒතර ඔයාලා මොකද කරන්නේ මේකෙන් අපිට ඇත්තටම ඕනේ දේවල් ටිකක් තියෙනවානේ ඔක්කොම ටික අපිට ඕනේ තමයි හැබැයි මේකෙන් වැඩිපුරම අපිට ඕමනා දේවල් ටිකක් තියෙනවානේ අනේ ටික තමයි අපි ගන්නෙ අනේ ඒ වගේ පුතේ අපි අපේ සියලු අවශ්‍යතා හා උමනා තෘප්තිමත් කරගන්න මේ සම්පත් ටික යොදා ගන්න යන්නේ නැහැ හේතුව තමයි මේ සම්පත් වලින් අපිට සියලු අවශ්‍යතා තෘප්තිමත් කරගන්න බැහැ මොකද අපිට භූමිය ප්‍රමේය ප්‍රාග්ධනය සහ ව්‍යවසාය හරි සීමිත ප්‍රමාණයන්ගෙන් තියෙනවා හැබැයි අපේ අවශ්‍යතා හා උමනා අපිට අසීමිතව තියෙනවා ඒක නිසා අපිට මොකද වෙලා තියෙන්නේ අපිට මේ අවශ්‍යතා හා උමනා ටික තෘප්තිමත් කරගන්න ඒ සම්පත් ප්‍රමාණවත් වෙලා නැහැ මං චුට්ටක් මේක මේ පැත්තෙන් අදින්න ඉතින් අවශ්‍යතා උවමනා අපි ගත්තොත් එහෙම මිනිස්පාදිත වලින් අපි කරන්නේ අවශ්‍යතා උමනා තෘප්තිමත් කරගැනීම අපේ තියෙන අවශ්‍යතා අසීමිතයි අපිට තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. එහෙනම් අපි මොකද කරන්න ඉන්නේ? මේ සම්පත් වලින් අසීමිත වුවමනා තෘප්තිමත් කරගන්න ඕන. එතකොට අපිට මේ වුවමනා වලින් කොයි වුවමනාවන් ටිකද තෘප්තිමත් කරගන්න කියලා අපිට තෝරගන්න. එහෙනම් මේකෙදී අපි බලන්න ඕනේ මෙන්න මේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ කියන්නේ උපරිම අවශ්‍යතා හා වුණා ප්‍රමාණය ඉවත් කරගන්න. දැන් සමහර වෙලාවට අපි දකිනා පුතේ මෙන්න මේ නිෂ්පාදන සාධක අපිට ගොඩක් වෙලාවට අපි අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කරගන්න නැතුවම ඒව අපිට නැති වෙලා යනවා. නේද? උදාහරණයක් විදිහට අපි හිතමු අපි බස් එකක් නැත්නම් බස් එකක් හදනවා අලුතෙන්. හදලා එතකොට අපිට ඒකට ස්වභාවික සම්පත් ශ්‍රමය ප්‍රාග්ධනේ ව්‍යවසාය මේ වගේ ගොඩක් දේවල් මේ බස් එක වෙනුවෙන් අපි කැප කරන්න වෙනවා සම්පත් ප්‍රමාණයක් අපි වැය කරනවා. ඒතර ඒකෙන් අපි අවශ්‍ය අපේ අවශ්‍යතාවය තමයි අපේ ඕනාව තමයි ප්‍රවාහණය කියන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා භාවිතා කරනවා. අපි හිතමු මේ බස් එක හදලා අපි මාසයක් දෙකක් යනකොට ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා මේ බස් එක නැවත යථා තත්ත්වයට ගන්න බැරි තරමට අනතුරකට ලක් වෙනවා. අනේතර මොකද වෙන්නේ පුතේ? අර අපි නිෂ්පාදන සාධක නැත්නම් අපි මේ කතා කරපු යදවුම් භාවිතා කරලා හදපු නිමවුමෙන් අපිට උපරිම අවශ්‍යතා ප්‍රමාණයක් තෘප්තිමත් කරගන්න බැරි වෙලා යනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කෘෂිකාර්මික කටයුතු කරනකොට දීගොවිතන වගේ දේවල් කරනකොට අපි දන්නවා සාමාන්‍යයෙන් අපි අපේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය කියන මේ සතරම භාවිතා කරලා අපි වගා කිරීමේ කටයුතු කරනවා. ඒ සඳහා භූමිය ඉඩම් අපි භාවිතා කරනවා, ශ්‍රමය පුද්ගලින්ගේ ශ්‍රමය භාවිතා කරනවා, ප්‍රාග්ධනය මේ සඳහා මුදල් සහ අනෙකුත් උපකරණ වගේ දේවල් භාවිතා කරනවා, ඒ වගේම ව්‍යවසාය මේ දැනුම අපි භාවිතා කරනවා කෘෂිකර්මයට අදාළ. හැබැයි පුතේ ඒ අස්වැන්න 100%ක්ම අපිට ගන්න හම්බ වෙන්නේ සමහරක් වෙලාවට මේ අස්වැන්න නිරන අවස්ථාවේදී වී ටිකක් අපිට අහිමි වෙලා යනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට මේ වී ටික අරගෙන අපි නැවත ඒක සකස් කිරීමේ ක්‍රියාවලියේදී නැත්නම් සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී යම් ප්‍රමාණයක් අපතේ යනවා. ඒ වගේ මේ හදාගත්ත සහල් ටික අපි බෙදා හවින්න ඕනේ රට පුරාම. අන්න ඒ වෙලාවේදී අපිට යම් ප්‍රමාණයක් අපතේ යනවා. ඊට පස්සේ අපි ගෙවල් වලට ගත්තට පස්සේ යම් ප්‍රමාණයක් අපතේ යනවා. කෑම උයලත් සමහරක් වෙලාවට අපි විසික් කරනවා. අන්න එතකොටත් අපතේ යනවා. එතකොට අපි අර භාවිතා කරපු නිෂ්පාදන සාධක නැත්නම් මේ සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජනයක් පිටේ අරගෙන නැහැ. ඒක නිසා තමයි අපිට මේ සීමිත සම්පත් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන පරිදි භාවිතා කළ යුතුයි. අන්න ඒ සඳහා අපිට අවශ්‍ය වෙන උපත්ත කලමනාකරණ. අපිට අවශ්‍ය වෙන මොකද්ද? කලමනාකරණය. මොකක් සඳහාද? මේ තියෙන පොඩි සම්පත් ප්‍රමාණය
beri awastha hawumana prakara krutti matra ganima sanga hari puthi api tute ekadenu tute ekadenu Awasatawiya ha umanawa hari yata ma trukti matkaran netang muka dawene e biapare sandahati iluma netuyano. Dan api gato tema api gihila eka kadeking eka dawasa kema kala eka ema hari netang api ilang dawasa eka dawasa nehe ane wagi. Nispadi teng api awasatawiya ha umanawa hari yata ma trukti matkaran netang api muka dawane na utate nispadi te mila digan ne. Eta kota muka dawene meki umanawa ge biapare. Asal tak minat, tulu pak. Kali itu tiap hari ni. Hari apa dia ni? Lihat na. Wartamane di. Boho vyapara visin. Vartamane di boho vyapara visin. Boho vyapara visin. Sampat bhavita karamin. Sampat bhavita karamin. Bandaha seva nishpadane kirime. Bandaha seva nishpadane kirime. Sidhu karana atare. Vyapare pradana aramunvane. Pari bukti tertutup ya. Adalah nisbahnya sama ke. Laba agen ini mana happy oh. Emang biapar. Asal tak kuih hakiya. Hari, kita pi alu cedeng ini om. Alu cedeng kiliang ni. Sama biapa rekmen. Nishpadi seyak bihikiri medhi. Nishpadityak bhikiri medhi. Pudgala avashyataha umana. Nivaradiva handunagalimi. Pudgala avashyataha umana. Nivaradiva handunagalimi.
අඳුරා ගනිමින් පාලි භෝගිකයා තෘප්තිමත් කළ හැකි නිෂ්පාදනයක් සිදු කිරීම තෘප්තිමත් කළ හැකි නිෂ්පාදනයක් සිදු කිරීම කළ යුතුය උදේ ඊළඟට අපි අහනවා සීමිත සම්පත් සහ අසීමිත අවශ්‍යතා හා වුණ මොනවද සීමිත සම්පත් කියන්නේ මොනවද අසීමිත අවශ්‍යතා හා වුණ කියන්නේ තමයි අපි අහන්නේ පිටු දෙකක් ලියමු මේකම ලියන්න පුළුවන් උදේ අපි මුලින්ම සීමිත සම්පත් කියන්නේ මොකද්ද කියලා හඳුන්වා දීමක් කරලා ඊට පස්සේ සීමිත සම්පත් දැන් සම්පත් කියන්නේ මොකද්ද කියලා ඒක සීමිත වෙන්නේ කියලා කතා කරමු හරි අපි ලියමු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යදවුම් ලෙස භාවිතා කරන දෑ යදවුම් ලෙස භාවිතා කරන දෑ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යදවුම් ලෙස භාවිතා කරන දෑ සම්පත් ලෙස හඳුන්වන අතරේ සම්පත් ලෙස හඳුන්වන අතරේ එම සම්පත් භූමිය කමවක් ශ්‍රමය කමවක් ප්‍රාග්ධනය ව්‍යවසාය ලෙස ව්‍යවසාය ලෙස ව්‍යවසාය ලෙස ප්‍රධාන කොටස් හතරකට වර්ග කර ප්‍රධාන කොටස් හතරකට වර්ග කර දැක්විය හැකිය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන උතුමන් කියවා ගැන වේග වැඩි නම් කියන්න නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන සම්පත් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන සම්පත් සියලු අවශ්‍යතා හා වුණා සපුරා ගැනීමට සියලු අවශ්‍යතා හා වුණා සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවි ප්‍රමාණවත් නොවන බැවි ප්‍රමාණවත් නොවන බැවි අවශ්‍යතා හා උමනාවලට සාපේක්ෂව අවශ්‍යතා හා උමනාවලට සාපේක්ෂව අවශ්‍යතා හා උමනාවලට සාපේක්ෂව සම්පත් සීමිත වේ සම්පත් සීමිත වේ
හරි. පුතේ අපි අනුච්ඡේදකින් ලියමු. අනුච්ඡේදකින් ලියන්න. පුද්ගලයන් පුද්ගලයන් ජීවත් වීම සඳහා පුද්ගලයන් ජීවත් වීම සඳහා සපුරා ගත යුතු දේ සහ ජීවත් වීම සඳහා සපුරා ගත යුතු දේ සහ සපුරා ගන්න ආකාරය සපුරා ගන්න ආකාරය සපුරා ගන්න ආකාරය අවශ්‍යතා හා වමනා ලෙස අවශ්‍යතා හා වමනා ලෙස අවශ්‍යතා හා වමනා ලෙස හඳුන්වයි. දෙකරම ලියමු. සාමාන්‍ය පුද්ගලයෙකුගේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ අවශ්‍යතා ප්‍රමාණය අවශ්‍යතා ප්‍රමාණය ඉතා සීමිත වුවද අවශ්‍යතා ප්‍රමාණය ඉතා සීමිත වුවද උවමනා ප්‍රමාණය උවමනා ප්‍රමාණය අසීමිත වේ උවමනා ප්‍රමාණය අසීමිත වේ පේකරම නිමුතේ එම නිසා එම නිසා පුද්ගලයෙකුට අසීමිත අවශ්‍යතා හා වමනා ප්‍රමාණයක් සීමිත අවශ්‍යතා හා වමනා ප්‍රමාණයක් පවතී. සීමිත අවශ්‍යතා හා වමනා ප්‍රමාණයක් පවතී. හරි. උතේ අපි කළු පෑන අරන් ලියමු අලුත් ඡේදකින්. කළු පෑන අරන් ලියමු අලුත් ඡේදකින්. සීමිත සම්පත් වලින් සීමිත සම්පත් වෙනවා. අසීමිත අවශ්‍යතා හා වමනා ප්‍රමාණය. සීමිත සම්පත් වලින් අසීමිත අවශ්‍යතා හා වමනා ප්‍රමාණය. තෘප්තිමත් කර ගැනීමට සිදුවීම නිසා තෘප්තිමත් කර ගැනීමට සිදුවීම නිසා පවතින සීමිත සම්පත් ප්‍රමාණය උපරිම ප්‍රයෝජනයක් ලැබෙන පරිදි
වලින්ම ප්‍රයෝජනයක් ලැබෙන පරිදි. භාවිතා කිරීමට සිදු විය ඇත. භාවිතා කිරීමට සිදු විය ඇත. භාවිතා කිරීම සිදු විය ඇත. එම නිසා කලමනාකරණය අවශ්‍ය වේ. මොනිසා කලමනාකරණය අවශ්‍ය වේ. පුතේ බෝඩ් එකේ තියෙනක පොඩ්ඩක් ඉඳ තියෙන තැනකින් අදගමු. අපිව කතා කරපු දෙයම තමයි තියෙන්නේ. යෙදවුම් විදිහට අපි භාවිතා කරනවා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සහ ව්‍යවසාය කියන සම්පත් ප්‍රසේව ක්‍රියාවලියක් හරහා යනවා සහ අවසානයේදී නිමවුම අපිට හම්බ වෙනවා. ඒ නිමවුම තමයි අපේ නිෂ්පාදිත වෙන්නේ. මේ නිෂ්පාදිත තමයි පුද්ගලින්ගේ අවශ්‍යතා හවමනා ෘක්තිමත් කිරීම සිද්ධ කරන්නේ. අපි ගත්තොත් පුතේ අවශ්‍යතා හා උමනාවට සාපේක්ෂව සම්පත් සීමිතයි. ඒක නිසා ඒ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න නම් අපිට කලමනාකරණය අවශ්‍ය වෙනවා. ඔන්න ඔය කියන කතාව තමයි උත්තරදි පැහැදිලි කරන්නේ. හරි පුතේ ඉක්මනට අද ගන්න. පුතේ අදගෙන ඉවරයි නේ කියන්නේ. දන්නු ඉවරයිද? ඉවරයි. හරි. පුතේ ඊළඟ පිටුවට පොඩ්ඩක් පෙරලන්න. අස්පින් එකට ගන්න. Thank you.
hari putih menne mei prasne tiyena dan oy api katha karapu ekat ekka menne mekata uttarayak liyanna puluwan ban nasti avama kirima sandaha wedi avashyathawa umana nasti avama kirima wedi avashyathawa umana pramanayak truptimat kirimata hetuwe iyata prakashaya samaga ekak wanneida pahadili karanna api dan katha karapu ekak pahara theruna na okata uttaraya liyanna puluwan Terima kasih.